ඓතිහාසික ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට බහර දීමෙන් පසු පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතිකමය වටිනාකම ආරක්ෂා කරමින් ඉටිරූප කෞතුකාගාරයක් ලෙස නිර්මාණය කරන බවයි දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නීලංග දෑල මහතා පවසන්නේ. මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප, චාරිත්‍ර, සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත සහ කලා ශිල්පද මේ තුල ඉටිරූප ආශ්‍රිතයෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ජාතික වීරවරුන්ගේ ඉටිරූපද මෙහි නිර්මාණය කෙරෙන අතර මෙරට ප්‍රෞඩත්වයේ සහ අභිමානයේ විදහා දැක්වෙන ඉටිරූප කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගනු ඇතැයි දියවඩන නිලමේවරයා පවසනවා. ක්‍රිස්තු වර්ෂ 1800 1817 අතර කාලයේ ඉදි වූ බව පැවසෙන ඇහැලේපොළ වලව්ව ඇහැලේපොළ නිලමෙතුමාට අයත්ව තිබූ අතර ඇහැලේපොළ කුමාරිහාමි වීර මද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේ වීම විශේෂත්වයක්. ඉංග්‍රීසීන් 1818 වසරේදී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් පසු මෙම වලව්ව සිරගෙදරක් ලෙස භාවිත කර තිබුණා. පර්චස් 141 භූමි භාගයක පිහිටා ඇති මෙම වලව්ව දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස්පත්‍රය සකස් කරමින් පවතින බවත් එය කඩිනම් කර ඇහැලේපොළ වලව්ව දළදා මාලිගාවට පැවරීම සිදුකරන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඉදිරියේදී ලාංකිකයන්ට ලොකු ගෞරවයක් අභිමානයක් ගෙන දෙන්න, ඒ වගේම විදේශීය ආකර්ෂණයකුත් සංචාරක ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් කටයුත්තක්. ඒ වගේම අපේ එදා උඩරට පැවති ආහාර පාන, ආහාර රටාව, ඒ වගේම පෝෂණ පද්ධති, මේ සියලු දේවලුත් මේ කෞතුකාගාරය තුළ යම් ආකාරයකින් දරුවන්ට සමාජයට සමාජගත කරන්න අපි උත්සාහ ධර්ම වෑයමකුත් තියෙනවා.